අයිබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන සීත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටි ගම්මන ප්‍රථම නවදහණිය පුවත් සිරස්තල වෙත ප්‍රබල මත්ද්‍රව්‍ය චාවරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් පොලිසිය සමග සිදු වූ වෙඩි හෝමාරුවකදී මරුට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල විශ්ව පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණය පාර්ලිමේන්තුවට සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන 5625 දක්වා ඉහළට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරත් තවදුරටත් ඉහළයයි හම්වැල්ල ප්‍රදේශයේනුත් කොරෝනා ආසාදිතෙක් පුලියාපිටියත් අවදානම් තත්වයක සෞඛ්‍යංශ කියයි රිමාන්ඩ් කළ රේෂාඩ් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේට දැන් අවධානය දේශීය පුවත් වෙත සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වූ සමරසිංහ ආරච්චිගේ මදෝෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදෝෂ් අද අලියම පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිගේ මදෝෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදෝෂ් අදාළුවම පොලිසිය සමග සිදු වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා අදාළුවම මාලිගාවත්ත පොලිස් පසමේ ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ අසලදී පොලිසිය සමග සිදු වෙඩි හුවමාරුවකින් මොහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාසේ භාරේ පසුබු මාකඳුරේ මදුෂ්කෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරක් මත සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හෝමාරුව සිදු වී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාෂයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මාකන්දරේ මදුෂ්ණවති පාතාල අපරාධ කරු ශ්‍රී ලංකාවට ගෙනීමට පස්සේ වසර එකහමාරක පමණ කාලයක් අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේ භාරයේ රැඳලා සිටියා. පොලිස්පතිතුමා විසින් පසුගිය සතියේ මෙම අපරාධ කරුව කොළඹ අපරාධ කොට්ටාෂයට බාර දුන්නා. ඔහු විසින් ලබා දුන්නු තොරතුරු අනුව ඊයේ රාත්‍රී නැත්නම් අලුයම් කාලයේදී ඔහු සමග කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරී කණ්ඩායමක් මෙම ස්ථානයට ගෙන තිබුණා. ඒ අවස්ථාවේදී මාකන්දර මදුෂ්ගේ අනුගාමිකයන් පිරිසක් විසින් හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණයක් මේ ස්ථානයේ උඩුමහලේ 10 වෙනි තට්ටුවේ තාමරයක නැත්නම් නිවසක සංවාද තබලා එය පොලිසියට ලබා දීම අදහසින් තමයි මේ ස්ථාන පොලිසිය කැඳවල තිබෙන්නේ. එසේ වුණත් ඉතාම උපක්‍රමික ලෙස ඔවුන් සැලසුම් කර තිබිලා තියෙනවා. මහල් නිවාසයේ තරපු පෙළ නැගිලින් ඉදිරියන පොලිස් නිලධාරීන්ට සැඟවිසිලින් පිස්තෝල අවිවලින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. පොලිස් නිලධාරී දෙන්නෙක් මේ වෙද්දී කොළඹ ජාතික රෝහලට අතුලත් කරලා තියෙනවා. නිලධාරී කලව ප්‍රදේශයට වෙඩි වෙදිලා තියෙනවා. මේ පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව සඳහා වෙඩිවීමක් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මදුෂ් නැමතිගේ සංවිධානාත්මක අපරාධකරු ජීවිතක්ෂීර පත් කරලා තියෙනවා. ජාතික රෝහලට අතුලත් වීම සමගම ඒක පලායන අවස්ථාවේදී ඔවුන් පොලිස් සිරදරේ දැසෙ වෙඩි තබමින් අත්බෝම් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අත්බෝම් ප්‍රහාරයෙන් කොළඹ අපරාධ වාර්තා කොට්ටාෂයේ වාහනයකටත් අරබහන් වෙලා තියෙනවා. ඒකම අපරාධකරුවන් පාවිච්චි කළා යයි සැක කරන බ්‍රවුනිං වර්ගයේ පිස්තෝල දෙකක් මෙම ස්ථානයේදී සුවඳින් තියෙනවා. අපරාධකරුවන් ප්‍රමිණිය අය සැක කරන යතුරු පැදියක් මේ ස්ථානයේදී හම් වෙලා තියෙනවා. 10 වෙනි තත්ත්වයේ තිබිලා සුවඳින් තියෙනවා හෙරොයින් කිලෝග්‍රෑම් 22ක්. පසුගිය සතියේ සුවඳත් බ්‍රවුනිං කිලෝ 11 වටිනාකම කෝටි 11ක් වෙනවා. ඒ අනුව මෙම
මදුෂ්ණමරී සැකරුගේ පාපොච්චාරණය කිරීම මත සුවගත්තු රෝහල් වටිනාකම කෝටි 33ක්. එම ස්ථානය මීට මාස කිහිපයකට කලින් තවත් රෝහල් ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු වෙදිතබා ඝාතනය කරපු විමසක්මයි. පංචිපාණි ඉම්ප්‍රාණම්ති මේ ප්‍රදේශය තුල පදනම් වෙලා තියෙන ප්‍රධානම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවාගේ ප්‍රධානම මද්‍රව්‍ය ජාවාරම් කරන පිපුල ලෙස තමයි මේ ස්ථානය අමුරුගෙන තියෙන්නේ. පංචිපාණි ඉම්ප්‍රාණ මේ තිරේ පිටපස්සේ ඉන්නවා. කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් මද්‍රව්‍ය ලබා දීම සඳහා සූක්ෂම සැලසුම් කරලා තමයි මේ ස්ථානය මියතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 2006 වර්ෂයේ සිදු දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනි හිට්ටටියගේ මහතාගේ ඝාතනය ඇතුළු විවිධ අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මා කඳුරේ මදුෂ් සැකකරු අද දින උදෑසන කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් මද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුමකට මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. එම රැගෙන යාමේදී ඇති වූ වෙඩි හෝමාරෝකදී මේ සැකකරු මියගිය බවටයි කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පවසා සිටින්නේ. මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. 2019 පෙබරවාරි 5 වනදා එක්සත් අරාබියේ රාජ්‍යයේ ඩුබායිහි පැවති සාදයක් අතරතුර ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රඳවා ගනු ලැබූ මදුෂ් ලක්ෂිත හිවත් මාකඳුරේ මදුෂ් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව 2019 මැයි මාස 5 වනදා ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව රඳවා තබාගෙන විමර්ශන සිදු කළ අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව කොළඹ අපරාධ කොට්ටාශය වෙත බාර දෙනු ලැබුවේ පසුගිය 16 වනදායි. එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත පසුගියදා කොටිකාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මාත්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. විසවන විවස්ථා සංශෝධන පනත් පිටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ අපි න්‍යායපත්‍රයේ කටයුතු අවසන් කළා. ඔබතුමාලගේ එකඟතාවයෙන් සකස් කරගත්තු න්‍යායපත්‍රය. ඒකට බාධා කරන එක වැරදි. ඔබතුමා වගේ කෙනෙක් කරන එක වැරදි. ඒකයි විපක්ෂ නායකතුමනි. ඔබතුමා වගේ කෙනෙක් කරන එක ඒක බොහොම ලාබාල මන්ත්‍රීවරයෙක් කරනවා නම් ඒකට කමක් නැහැ. ඔබතුමාට අවස්ථාව දෙන්න. සභා රීතිය සහ ස්ථාවර නියෝග අනුව මෙහෙම ඒ විදිහට කටයුතු කිරීමක් නැහැ. ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනව වෙනම. සභාව පටන් ගන්න කන්. නිවේදන අංක 2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවීමේ අභියෝගයට ලක් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 5 ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් ජනමත විචාරණයකදී ජනතා විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් 5 වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතුයයි නියෝග කරමි. විසවන විවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාගේ අදහස් එක් කර ගැනීමට වත්මන් රජය කටයුතු කර නොමැති බව පූජ්‍ය ඕමයිපේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා. බුද්ධාගම ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නේ ඉතින් බුද්ධාගමේ නියෝජනයක් තියෙන භික්ෂුන් වහන්සේ වෙතින්නේ. ඉතින් භික්ෂුන් වහන්සේගේ මතේ තෙන්දිත් ප්‍රමුඛස්ථානයට ආ යුතුයි. ඒ විතරකුත් නෙවෙයි ජනාධිපතිතුමා, ආගමතිතුමා, එමෙති ඇමතිවරු, මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න වෙලාවල් වල ආට පිරිකර පූජා කරලා පිරිත් නූල් එහෙම බඳවා ගන්නා අවස්ථා හැම එකකදීම ඔවුන් කියන දේ තමයි ස්වාමීනි ඔබ වහන්සේලා කියන හැටියට තමයි අපි කටයුතු කරන්නේ. නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැනි අතිශයම වැදගත් බරපතල තීන්දුවක් තීරණයක් ගන්න වෙලාවේ ඉතින් භික්ෂුන් වහන්සේලාගේ අදහස් අහපු බවක් අපි දැක්කේ නැහැ. ඒතර භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාවේදීවත් මේ මාතෘකාව ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරලා භික්ෂුන්ගේ අදහස් උදහස් අහපු බවක් පේන්නේ නැහැ. ඉතින් අපට හරි සැකයක්. ඇයි භික්ෂුන්ගේ අදහස් ප්‍රමුඛස්ථානයට අරගෙන විශේෂ අවධානයකට යොමු නොකොට මේ වගේ පියවරක් ගන්නේ? මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතීන් 87 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමගම එම පොකුරට අයත් සමස්ත ආසාදිතීන්ගේ සංඛ්‍යාව 2164 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාවද 5621ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළේ. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතීන් 87 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 2164ක් ලෙසයි. ඉන් පුද්ගලයන් 1041 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් වන අතර අනෙක් පුද්ගලයන් 1123 දෙනා එම කම්හලේ සේවකීන්ගේ ආශ්‍රිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිට නිවසේ සොයා නිරෝධායන වෙමින් සිටි හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කුලියාපිටිය ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කුලියාපිටියේ ප්‍රදේශයේ පුරාම නගරය සහ ගම්වලින් අපිට මේ රෝගීන් වාර්තා වෙනවා. හම්බලව, ඌරුපිටිය, ගයියාල, බෝහිංගමුව, ගලගෙදර වගේ ප්‍රදේශවලින් ඒකේ තත්ත්වය ටිකක් අවදානම් තත්ත්වයක් තියෙන නිසා අපි මේ අවස්ථාවේදී දාතු සියලුම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් මේ ආසාදිතයන් රෝහල්ගත කිරීම කටයුතු අපි සිදු කරනවා. අපි කුලියාපිටියේ සියලුම ජනතාවෙන් ඉල්ලා සිටින අපිට මේ අවස්ථාවේදී අපේ සෞඛ්‍ය අංශවලට ඒ වගේම ආරක්ෂක අංශවලට සහ රජයේ ආයතන නිලධාරීන් ඉහළ නිලධාරීන්ට අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න ඔබේ ගමනාගමනයේ හැකිතරම් සීමා කරගන්න. නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි විලන්සල් අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන හා ඔසුසල් අද උදෑසන 8 සිට විවෘත කෙරුණා. අද දිනේදී ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ 19 අත්‍යවශ්‍ය සේවා සපයන වෙළඳසැල් සහ ඔසුසැල් ඖෂධ සැල් ෆාර්මසි විවෘත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ නිසා උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ මහජනතාවට ඒවා විවෘත කර උපරිම සේවාවක් සලසන ලෙස එම වෙළඳසැල් හිමියන්ගෙන් හෝ කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් එම වෙළඳසැල් වලට ඇතුළු වෙන ස්ථානවල සෑම විටම අත් පිරිසුදු කර ගැනීමට යම් පහසුකම් සලසා තිබිය යුතුයි. ඒ වගේම රටේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ හැම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පළඳින්න, දුරස්ථභාවය තබා ගන්න, අත් පිරිසුදු කරගන්න, නිරෝධායන ක්‍රියාවලියට, රෝග වැළැක්වීමේ ක්‍රියාවලියට ඔබගේ උපරිම දායකත්වය දක්වන ලෙසට. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිරෝධායන නීතිය තුළත් ගැසට් නිවේදනය අඩංගු නීති සහ රීති පාර්ලිමේන්තුවට අදාළ නොවන්නේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියයි. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් දහට ගත්තා. ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය ගෙනෙන්නට කැමති සෞඛ්‍ය අමාත්‍යවරිය ඔක්තෝබර් 15 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා.
ඒ ගැසට් නිවේදනය තුල බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා සෑම අවස්ථාවකදීම මුව වැස්මක් පැලඳ සිටිය යුතුයි තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් 1කට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වාගෙන යා යුතුයි කියන එක. ඒ වගේම මෙම නියෝග කඩකිරීම රෝග වැළැක්වීමේ ආඥා පනතේ 4 වෙනි වගන්තිය යටතේ දනුවම් ලැබිය හැකි වරදක් හැටියටත් මාස 6ක සිර දනුවමක් හෝ රුපියල් 2000කට නොඅඩු රුපියල් 10000කට නොවැඩි දඩයක් නියම කළ හැකි වරදක් කියලා. ගරු කතානායකතුමනි මම ඔබතුමාටම බොහොම පැහැදිලිවම පේනවා මේ සමාජ දුරස්ථ භාවයේ කියන නීතිය ඒ රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාට ගෞරවෙන් මම කියන්න කැමතියි දැන් ඔබතුමත් මේ වෙලාවේ මුවාවරණයක් නොපැළඳීම තුල ඔබතුමත් එක හඩ කරනවා. ඔබතුමත් එක කඩ කරනවා මේ තියාගෙන තියෙන මේ කතා කරන්නේ ඔබතුමත් එක කඩ කරනවා මම මේ බොහොම ගෞරවයෙන් කියන්නේ මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් රටේ පුරවැසියන්ට තව ආකාරයකට ක්‍රියාත්මක වෙනවද මේ චක්‍රලේඛවල තිබෙන ඒ සමාජ දුරස්ථ භාවය ස්ථාපනය වෙන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන්පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු දැන් මේ සභාවේ අපි කතා කරනකොට මේ මුවාවරණ පැලඳගෙනද කතා කරන්නේ නැතුවද ඔබතුමා දෙන්න තීන්දුව මොකද තීන්දුව ඔබතුමා කැමැති ආකාරයකින් කතා කරන්න ඒ වගේම මම ඔබතුමාගෙන් ගොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ චක්‍රලේඛය මේක හරියට ක්‍රියාත්මක කරන්න ගරු කතානායකතුමනි විරුද්ධ පක්ෂ නායකතුමා අද දින මතු කරන වෛද්‍ය කාරණයේ පිළිබඳ පක්ෂ නායකයන් රැස් වුණු අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයේ නායකවරුද ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු හා නියෝජිතයන්ද රැස් වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණයකට එළඹිලා රැස් වෙන්නේ ඒ සාකච්ඡාවේදී ඊට පැහැදිලිව පාර්ලිමේන්තුව රැස්වීම ගැන අද දිනටත් මේ සතියේ වැඩසටහනටත් එකඟතාවයේ පළ කරලා තමයි අපි විසිරි ගියේ මම මේ සීපත් කරන ගරු විපක්ෂ නායකතුමා සමහර විට නොදන්නව ඇති පක්ෂ නායක කමිටුවේදී මේ තීරණය ගත්ත බව ඔව් කවදද පක්ෂ නායක රැස්වීම පැවැත්වුවේ කවදද ගැසට් නිවේදනය නිකුත් උනේ සෞ කැමතුමි කනගතුමනි මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ ගැසට් පත්‍රය ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න කියවන්න නැතුව මෙතන ඇවිල්ලා කතා කරන්න එපා පොදු ස්ථානයේ කියන්නේ කොතනද කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම මුළු ලෝකයා ඉදිරියේම පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළට එක නීතියක් එළියට එක නීතියක් ඒක තමයි තුමිය කියන්නේ පුදුම නීතියක් මේක මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් කියලා මම කිව්වේ ගරු කතානායකතුමනි පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ එළිය තැනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒක නිසා හරියට කියවන්න නැතුව වගකීමකින් තොරව මේ පාර්ලිමේන්තුව විපක්ෂ නායකතුමාට කතා කරලා අනවශ්‍ය වෙලාව නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලා හිටිනවා විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි ඔව් මම ස්තුතිවන්ත වෙනවා මගේ මතක් කිරීමෙන් පස්සේ ඔබතුමත් මුවාවරණේ පැලඳවීම පිළිබඳව දැන් ඒ කියන්නේ ගරු කතානායකතුමනි ඔව් දැන් ගරු කතානායකතුමනි දැන් ඔබතුමා කියන්නේ මෙතුමියගේ රෙගුලාසි අනුව එතකොට අපි මේවා මේ ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද පුළුවන් එහෙමද ඔබ උත්තර දෙන්න පුළුවන්ද ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම වගකීමකින් තොරව පිළිපදින්නේ නැත්නම් ඒක ඔබතුමාගේ තියෙන රටට තියෙන ආදරය ගැන බලා ගන්න තියෙන මිම්ම ඔව් විපක්ෂ නායකතුමනි ගරු කතානායකතුමනි ඒ කියන්නේ ගරු කතානායකතුමනි එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රයේ සහ නියෝග මේ ස්ථානයට අදාළ නැහැ මොකද මේක පොදු දැනක් නෙමෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙබිඩි කතාව? මොකද්ද මේ දිවලකේ කතාව? ගරු කතානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. මෙතුමා ගැසට් පත්‍රය කියවන්නේ නැතුව. ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. ගැසට් පත්‍රය ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. මෙතනට ඇවිල්ලා. හරි විපක්ෂ නායකතුමා ඔතනින් මේක නතර කරමු. මේක ප්‍රයෝජනවත් ඇති කාරණයක් නෙමෙයි. ගරු කතානායකතුමනි මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තු අවස්ථාව මේ රැස්වීම අවස්ථාව తాවකාලිකව නතර කරලා මේ දුරස්ථ භාවයේ ස්ථාපනය කරලා ඒ
මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි වලට අනුව මේ රැස්වීම ක්‍රියාත්මක කරන්න. ඒකයි අපේ ඉල්ලීම. විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වර්ෂාවක් වැටෙද්දි පාර්ලිමේන්තුව රැස්ුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නැහැ. ඒක කියන්නේ මල්ලේ පොල් කතාව කිව්වේ සජිත් ප්‍රේමදාස මෙතුමා මිසක් මම නෙමෙයි. අර කතානායකතුමනි මම කනගාටු වෙනවා මේ කෝවිඩ් වලට විරුද්ධව මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කනගාටු වෙනවා. හා බොහොම ස්තුතියි. රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මීගමුව පල්ලන්සේන තරුණ වදකවරුන්ගේ විශෝධන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. දින කිහිපයක් සැඟව සිටියේදී ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ ඉදිරිපත් කෙරුණා. අනතුරුව ඔහු ඇතුළු ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් පිරිසද එළපින 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ඒ අනුව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන රීඩ් පෙත්සම නොවැම්බර් මාස 6 වනදා කැඳවර ලෙස අභියාචනාධිකරණය නියම කළා. ඒ මෙම පෙත්සම අද කුමුදුනි වික්‍රමසිංහ සහ සෝපිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවරු ලැබූ අවස්ථාවේදී එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බව පෙන්වා දුන්නා. කෙසේ වෙතත් තම සේවාදායකයා මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින අතර මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන කරුණ පිළිබඳව මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ. ඒ අනුව පෙත්සම නොවැම්බර් මාස 6 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළා. එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත බහමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.